පැය 12ක් ඇතුළත ඝාතන ප්‍රයත්න දෙකක් සිදුව තිබෙන බව. දකුණේ පාතාලයේ යකානටයි යලිත් වතාවක් මේ සිරස්තලයේ කොස්කොඩ සුජිගේ බෑන වෙඩිකයි. ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් මිනිස් ඝාතනයකට සැක අයෙකුටත් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ කතාව අද දිවයින වාර්තා කරන්නේ දකුණේ පාතාලයේ යලිත් හිස ඔසවමින් තිබෙන බව කියමින්. මේ තත්ත්වය හමුවේ දකුණේ ජනතාව නැවතත් භීතියට පත්ව තිබෙනවා. එහි ආසන්නතම සිද්ධි දෙක පැය 12ක් ඇතුළත පෙරේද රාත්‍රී සහ ඊයේ උදෑසන වාර්තා වෙච්ච සිදුවීම. මේ වැඩිතෙවීම් සිද්ධි දෙකම වාර්තා වෙන්නේ අම්බලංගොඩ පොලිස් වසමින්. අම්බලංගොඩ බලපිටිය රද්දුඹි ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදු වෙඩිතැබීමකින් තමයි අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දනුක පෙරේරා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබෙන්නේ. නියෝජ්‍ය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහල්ට තමන්ගේ අතුරුපැදියෙන් ගමන් කරමින් ඉඳිද්දී මේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා. මේ නියෝජ්‍ය විදුහල්පතිවරයා දැනට විදේශ ගතව සිටින කොස්කොඩ සුජී නැමැති පාතාල නායකයාගේ බෑනනුවන් බවද සඳහන් කරනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගෙන් අයෙක් එල්ල කර වෙඩි පහරක් කාගෙනම තම යතුරු පැදියෙන් ඔහු ඉදිරියට ඇදෙනවා. නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉතා අපහසුවෙන් අම්බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණෙනවා. එක්කෝ බයිසිකලය අතහැර දමලා මොහක් කරවිලා ඉදිරියට දුව යනවා. අනතුරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල් ගත කරනවා. තත්ත්වය බරපතල නොවන බව ආරංචි මාර්ග කියන්නේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වෙලා නැහැ. මෙතෙක් අත්අඩංගුවට ගෙනත් නැහැ මේ සැකකරුවෝ. පැය 12ක් තුළ අම්බලංගොඩ ප්‍රදේශයේ සිදු වූ දෙවැනි වෙඩි තැබීම මේක. මේ ආකාරයෙන් පෙරේද රාත්‍රී අම්බලංගොඩ වතු ගෙදර මේ ආන්දදොල ප්‍රදේශ විදිතිබිමක් සිදුලා තිබුණු බව පොලිසිය කිව්වා. දැනට මිනිස් ඝාතන සිද්ධි කීපයකට අදාළව අපමත සිටින කෝටිපති ව්‍යාපාරික හැලබගේ පේමසිරි නැමැති ප්‍රධාන සැකකරු ඉලක්ක කරලා මේ වෙඩිතැබීම සිදු කර ඇති බවයි කියන්නේ. අසල්වාසි නිවසක පැවති මගුල් ගෙදරකඩ තමන්ගේ පුත්‍රයත් එක්ක යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ තුවක්කුකරුවන් වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන් කරනවා. යතුරු පැදියකින් පැමිණි මේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදු කරන අවස්ථාවේ හැලඹගේ ප්‍රේමසිරි තමන්ගේ දරුවා සමග යතුරු පැදියෙන් පැන ඒ අසල වෙලකට පැන දිවි බේරගත්ත පුවත වාර්තා කරනවා. පෙර සඳහන් කළ පුවතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරලා තියෙන්නේ අම්බලංගොඩ ධර්මාශෝකයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ලා කියලා. විදුහල්පතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ලුණා මොනවා හරි කෝන්තරයක්ද ප්‍රශ්නයක්ද කියලා අහන්න පුළුවන්. නමුත් මේ සිදුවීමේ සඳහන් කරලා තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙවෙයි. මේ පුද්ගලයා සම්බන්ධයෙන් වුවත් මීට පෙරත් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ මේ මුදල් සංසරණයන් පිළිබඳව බැංකු ගිණුම් සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා වෙන කිසිවක් නැහැ. කෙසේ නමුත් මේ ගැන තමයි පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කරලා තියෙනවා. අම්බලංගොඩ පොලිසිය සනාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්පිටියගේ මහතාගේ උපදෙස් මත